Shield. අපි විපක්ෂයේ ඉන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ ඩීල් නැහැ. අපි විපක්ෂයේ තමයි ඉන්නේ කියලා. කියන්නේ ඉතුරු අවුරුදු දෙකමාරම ඔවුන් ඉන්නවද? එහෙම නැත්නම් ඊට ඉස්සෙල්ලා ඡන්දෙකට යන බලාපොරොත්තු වෙනවද? කිසිදු අවස්ථාවක ජනවරමක් නොමැතිව සමගි ජනබලවේගය හෝ සමගි සන්ධානය ආණ්ඩුකරණයට එක් නොවන බවත් අන්තර්කාලීන ආණ්ඩුවකින් වෙන්නේ හොරු නොවන අයත් හොරු වන බවට පත් වෙනවා කියන එකත් ඔහු සඳහන් කළා. මේ උපුටා දක්වන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රකාශය. පක්ෂ ප්‍රතිපත්තිය මෙයයි. මේ ප්‍රතිපත්තිය සමග ඉන්නවද නැද්ද කියන කාරණේ ඒ පුද්ගලයන්ට තීන්දුව කරන්න පුළුවන්. විපක්ෂ නායකවරයා කියනවා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය හරහා සදහවන යෝජනාවලිය පිටපතක් අස්ගිරි මහනායක ස්වාමින් වහන්සේට ඊයේ පිළිගැන්නුවා. බරකකොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන්ට පිළිගැන්වීමෙන් අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියන්නේ, ඒ කියන්නේ පැහැදිලිව සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ ඡන්දෙකට ගිහිල්ලා ඡන්දෙකින් බලය ලැබෙන තෙක් මේ ජනවරම බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එක. හැබැයි එහෙම වුණොත් මේ පාර්ලිමේන්තුව තුළ විසඳුම් හොයන්න පුළුවන් නම් එහෙමනම් ඡන්දයකට යන්න මේ අවස්ථාවේ බෑ කියන එක තමයි බොහෝ දෙනෙක් කියන්නේ. මේ අවස්ථාවේ තියෙන තත්ත්වේ, රටේ ආර්ථික තත්ත්වේ, ඒ වගේම අනිකුත් සමාජීය කාරණා, මේ සියල්ල එක්ක ඡන්දයකට යන්න බෑ කියලා කියනකොට ඔවුන් ඡන්දයකට යන්න කියලා ඉල්ලනවා. හැබැයි එජාපෙම ඉන්න තවත් කොටසක් ඉල්ලනවා, ඒ වගේම සමගි ජනබලවේගයේම කොටසක් ඉල්ලනවා. මේ වෙලාවේ කවුරු කොහොම කිව්වත් එකතු වෙලා රට ස්ථාවර කරගෙන ඊට පස්සේ ඡන්දයකට යෑම වැදගත් කියන එක.